මේ සොකරි කියන්නේ මේ ගැමි නාටකයක් හැටියට සලකන්න බෑ කියන මතේ. ගැමි නාටකයක් හැටියට ගත්තත් ඒකේ වටිනාකම අපිට ඉතාමත් ඉහළින් තියෙනවා. ඒක වත්කින් මේ ජයසේන කොට්ටකොඩ මහත්මයා කියන අදහසත් මම ගරු කරනවා. මොකද මේකේ තියෙන නාට්‍ය ධර්මී ඉතාම දියුණු ලක්ෂණ චරිතය හඳුන්වා දෙන්න කවියක් කිය කවි ගායනා කරමින් තමයි චරිතය කල්ලියට ගේන්නේ. එතකොට මේක ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ එදා සමාජයේ ශස්ත්‍රීකත්වය අවුරුදු කාලාන්තරය තිස්සේ රැකුම් බැලුම් කරලා ඉතේ දවල් රැ මහන්සි නොබලා අප්‍රතිහත ධෛර්යයෙන් කරපු තමගේ කෘෂිකාර්මික දේ ඊට පස්සේ වගාව සම්පූර්ණයෙන් අතට ගත්තයින් පස්සේ සන්තෝෂය සමාජයේ කවුරුත් එක්ක බෙදා හදා ගන්න ඊට පස්සේ ඊළඟ කන්නයට අපි නැවත කොහොමද සකස් වෙන්නේ කියලා බලාපොරොත්තු රැසක් එක්කලා මෙතෙක් මේ දේවල් වලට උදව් කරපු පොළොව මහයි කාන්තාවක ඉඳලා ඒ සියලුම අයට ගෞරව කරමින් සන්තෝෂ වන්නට හදාපු මේ නාට්‍යයෙන් ඇත්තටම මිනිසුන්ගේ චිත්ත ධෛර්යය වැඩි වුණා. ඉතින් තව දෙයක් තමයි මේ මම අද කල්පනා කරපු දෙයක් කාන්තාව ගැන කාන්තාව වඳ ස්ත්‍රියක් ගැන කොහොමද වඳ වෙන්නේ කියන එක පිළිබඳව මේ ඉතාම මෑතකදී තමයි කොහොමද වඳ ස්ත්‍රියක් මේ තෝරාගන්නේ කියලා කියන්නේ අපි දන්න පිරිමියෙක් වුණත් වඳ වෙන්නේ. එතකොට ගැහණු වඳයි කියලා ඉවරලා ඒ වඳ සංස්කෘතිය ඒ වඳ භාවය පිළිබඳව අපේ සමාජයේ මෑතක කරගත්තෙ ඉතින් ඉතාම කියන්නේ පටු ආකල්ප. මේ සුපරි නාට්‍ය ඉතිහාසයේ කොයිතරම් දුරට ඉදිරියට බලන්න එදා එක පැත්තකින් ගත්තාම පස්සේ නෑ එහෙම නෙවෙයි වඳ වෙන්න පුළුවන් කාස්තාව වෙනත් ආකාරවලින් පුළුවන් කියන එහෙම වඳයි කිව්වට ඇත්තටම ගැහණියද වඳ කියන එක පිළිබඳව විද්‍යාත්මකව හිතන්න මේ ජන කතාවේ ඇතුලේ මම හිතන්නේ විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. මේ පිළිබඳව ඔබ හොයලා බලනොත් මම හිතන්නේ මේ කතාවේ ඒ තියෙන එහෙම කතාවක්. එතකොට මේ කතාව විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් අපේ සංස්කෘතිමය පැත්තෙන් ගත්තත් ඓතිහාසික මට්ටමින් ගත්තත් මෙහි තියෙන වටිනාකම් රාශියක් තියෙනවා. ඒ රාශියේම වැදගත්කම අයිතිය කාටද? සිංහල අපිට. ඒක නිසා මේවා මේ විදියට නැවත සමාජයට අනාගතයටත් ගෙනහැර දක්වන්නට වෙහෙස මහන්සි වුණු මේ තරුණ පිරිස ඇත්තටම මම හිතන්නේ ජාතියක උන්නතියට උර දෙන තරුණ ස්කන්ධයක් හැටියට මම දකින්නේ. මම ඉන්නේ ඉතාම සන්තෝෂයෙන්. එදා රාත්‍රී පහන් වෙනකම් හවස් කාලේ පටන් අරගෙන මේක එහෙම කාලයක් තිස්සේ කරපු එක ඇයි දෙහිකට හපුලලා අපි දන්නවා සකස් වෙන්න ඕන කාලේ කාලෙට මේවා ඉදිරියට යන්න නම් ඒක තමයි ප්‍රතිනිර්මාණය වෙනවා කියන්නේ. අපි දන්නවා ජන මූලාශ්‍ර නිර්මාණ ප්‍රතිනිර්මාණය විය යුතුයි. නැත්තම් සමාජයේ ඉදිරියට ඒක යන්නේ නැහැ. ඉතාම සාධනීය ලෙස පොඩි පොඩි කරුණු එක්කහු වෙලා තියෙනවා. අනවශ්‍ය දේවල් කියලා හිතන්න පුළුවන් දේවල් ඒ කියන්නේ ඔක්කොම එකට ගන්න බෑනේ. අපි කාලයත් එක්කත් ගනුදෙනු කරන්න වෙනවා. මම හිතන්නේ මේ සමතික්‍රමණය ඉතාමත් හොඳට විද්‍යාත්මකව එහි තියෙන ගුණාංගත් එක්ස් කරගෙන කරපු සමතික්‍රමණිත වැඩසටහනක් හැටියට මේ සොකරි නව පෙළ ගැස්ම මට හඳුන්වන්න පුළුවන්. චරිත අතින් බැලුවත් ඒ චරිතවලට ඉතාමත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා සියලුම ඒ නළුවන් විසින්. ඒක නිසා මේ සොකරි නාට්‍ය මේ විදියට සැකසීම පිළිබඳව මට තියෙන අති මහත් ගෞරවයක්. මොහොමඩ් මිස්ටර්